කොහොමද? අද මාත් එක්ක පන්සල් යමු. මම අද යන්නේ ජපානයේ තියෙන අපේ ලංකාවේ හාමුදුරුවරු පවත්වගෙන යන පන්සලකට. අද මේ පන්සලේ වෙසක් උත්සවය. ඉතින් මම අද ආවා මේ පින්කම් වලට සහභාගී වෙලා, දවල්ට දන්සල් වැඳලා, හවසට භක්ති ගීත කියන්න. මේ පන්සලේ නම යොමු ගීතා බෞද්ධ මධ්‍යස්ථානය. අලුතෙන් තමයි මේ පන්සල පටන් අරගෙන තියෙන්නේ. බෝපැලේකුත් රෝපණය කරලා තියෙනවා. ජපානයේ එක එක පැතිවලින් ආපු සැදැහැවතුන් මේ පින්කමට සහභාගී වෙනවා. යාව නිබ්බාන පත්තියා ඉතම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවං හෝතු දුක්ඛාපමුඤ්ඤතු සාදු 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 ලැබේවා කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා සද්ධර්මයම ඇසේවා ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරාගෙන ඉක්මන් භවයකදි නිවන් දකින්නට මේ පින කුසලය පාරමිතාවක්ම වේවා සාදු 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 මේ ඉන්නේ අපේ භක්ති ගීත වලට ලස්සනට සංගීතය සපයන අපේ වාදන කණ්ඩායම කාර්ය බහුලකම වගේම දුර ප්‍රශ්න නිසා භක්ති ගීත අපිට ප්‍රැක්ටිස් කරන්න හම්බුනේ එක දවසයි ඉතින් පුංචි පුංචි වැරදි ඇති ගණන් ගන්න එපා අද භක්ති ගීත ප්‍රසංගය අනවුස් කරන්නේ අපි දෙන්නා මෙම භක්ති ගීත ප්‍රසංගය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් මෙම අභිනව විහාරස්ථානයේ විහාරාධිපති තැන්පත් රාජකීය පඬිත ශාස්ත්‍රපති මූර්ති මෙදගම අමරානන්ද සීවලයන් වහන්සේට අනුශාසනාවක් සඳහා ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. ඉතාමත්ම කෘතවේදීව පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමින් මහා සංඝරත්නයන් සහ සියලුම පින්වතුන්ගෙන් පින්වතියන්ගෙන් අවසරයි බුදුන් පාදවූ පින්බිමෙන් ඈත බුදුන් තෙමගුණ සිහි කිරීම වෙනුවෙන් අභිනවයෙන් විවෘත කෙරුණු යොමුකිතා බෞද්ධ මධ්‍යස්ථානයේ රැස් වූ ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවායි යන සිත් ප්‍රාර්ථනයක් සමගින් ඔබ සැමට සුභම සුභ වෙසක් මංගල්‍යයක් වේවා. තණ්හාව, ආශාව, ක්‍රෝධය, වෛරය අපට ලබා දෙන්නේ දුකම පමණයි. අපි මේ සෑම දුරවන්නට මල්වන් දරුවන් සමගින් පතමු මෙත් මල් පිබිදේවා. Sarana ka chami.
Thank you.
සියලු දෙනාටම බොහොම ස්තුතියි. පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. භක්ති ගීත කියලා ඉවර වුණා විතරයි අපි හැමෝම එකට ෆොටෝස් ගත්තා. මේ ආදරණීය චරිත ගොඩාක් අඳුරගන්න ලැබුණු එක ගැන මට හරිම සතුටුයි. ඔයාලා දන්නවනේ ඉතින් මට මල් පේන්න බෑ. මල් තියෙන්නේ කොහෙද? මන් අතර වෙන්නේ එතන. පාකින් එක ළඟ මේ පුංචි මල් පිපිලා හරිම ලස්සනයි. මගේ අද දවස ඉවර වුණේ මේ විදිහට. ආයිත් ලස්සන දවසක ආදරයෙන් හමුවෙමු. මං ගිහින් එන්නම්. බයි බයි.